ඔබ නිදහස්ව හිතන කෙනෙක් නම් නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක් නම් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක දැන් ඔබ එකතු වුණත් ලුක් සෙග්මන්ට් එකෙන් අපේ ලුක්ස් විශේෂාංගෙන් ලස්සන අත්කම් නිර්මාණයක් කරන හැටි මේ පබල වලින් කොයි විදිහටද මේ නිර්මාණය කරන්න කියලා කියලා දෙන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඒ වගේ කරපු නිර්මාණ ගොඩක් එක්ක අද අපිත් එක්ක එකතු වෙනවා අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතිකා මදුමාලි. අයිබෝවන් ඔබට. අයිබෝවන්. ගීතිකා මේ හරිම ලස්සනයි. මේ අපි අලුතෙන් දකින්න දෙයක් අලුතෙන් කරන දෙයක් වැඩිය දකින්න නොලැබෙන දෙයක් මේ පබලු වලින් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. එක එක වර්ණවල එක එක විදිහේ පබලු වලින් පළතුරු වට්ටි හැඩ් බෑග් පර්ස් තියෙනවා. අද මොකද්ද අපිට සජීව කියලා දෙන්න යන්නේ? ඔව් නතාලියා මම මෙතෙන්දි පෙන්නන්නම් මෙන්න මේ විදිහේ හැඩතලයක් සහිත මල් වට්ටියක් කරගන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්න හදන්නේ. මේකේ පේනවා ඇති හැඩතලයක් තියෙනවා ලස්සන්ට එලියට සහ ඇතුළට නිරූප ආකාරයේ හැඩතලයක් මේ ආකාරයෙන් තියෙන විදිහට මේ මල් වට්ටිය හදාගන්න පුළුවන්. ඒ වගේම එයට හෑන්ඩල් එකක් මේ විදිහට එකතු කරලා මල් බාස්කට් එකක් විදිහට එහෙම නැත්නම් ෆෘට් බාස්කට් එකක් විදිහට කෙන ඕනම විදිහකට මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි කොහොමද හදන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා කියලා දීලා ඔය පටන් ගමු කොහොමද කරන්නේ කියලා අපේ ප්‍රේක්ෂකින්ට බලන්න පුළුවන්. මෙතෙන්දි නතාලියා පබුළු විශේෂ තුනක් මම පාවිච්චි කරනවා මේ සඳහා. මෙතෙන්දි පේනවා ඇති නම්බර 8. නම්බර 8 කොටු හැඩති පබුළු. නම්බර 8 කොටු හැඩති පබුළු සහ ඩ්‍රොප් බීඩ් එක මේ තියෙන්නේ කඳුළු බින්දුවක් හැඩේ නැත්නම් වෙහි බින්දුවක් හැඩයට සමාන එක් පැත්තක් කුඩා එක් පැත්තක් ටිකක් මහතට තියෙන පොඩි බීඩ් එකක් නම්බර 8. ඒ වගේම තමයි නම්බර 8 රවුම් පබුළු. නම්බර 8 රවුම් පබුළු මෙතෙන්දි වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ සඳහා මම 0.5 0.5යි 5 තංගුස් එකක් තමයි පාවිච්චි කරන්නේ අවශ්‍ය දිග ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. තංගුස් නෝ සහ පබ්ලු විතරද උන වෙන්නේ? ඔව් එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ හැඩතල තංගුස් සහ පබ්ලු භාවිතයෙන් අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. මෙතෙන්දී මෙන්න මේ ආකාරයෙන් මම තංගුස් පොට අවශ්‍ය දිග ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ අපි මේක ගොඩක් දිගට ගන්නත් අවශ්‍ය නැහැ. අතට හුරු දිගක් ගන්න පුළුවන්. මොකද අපිට තංගුස් එක ඉවර වෙද්දී නැවත ගැට යොදාගෙන අවසන් කරගෙන අලුත් තංගුස් එකක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ එකම පොටකටද මේ පබළු ඔක්කොම සම්බන්ධ කරන්නේ නැත්නම්? ඔව් නතාලියා දැන් අපි මේ ගත්ත පොටෙන් ඒ කියන්නේ ගන්න තංගුස් එකට විවිධ රටාවල් අනුව පබළු සම්බන්ධ කිරීමෙන් තමයි මේ හැඩතල මවාගන්නේ. අහහ දැන් මම මෙතෙන්දි පෙන්නන්නම් කොහොමද මුලින්ම මේ අඩිය කොටස නිර්මාණය කරන්න කියලා. මෙන්න මේ අඩිය කොටස නිර්මාණය කරන්නේ කොහොමද කියලා තමයි මම මුලින්ම පාඩන්න හදන්නේ. මෙතෙන්දී මෙන්න මේ විදිහට මම කිව්වා කොටු පබුළු අවශ්‍යයි කියලා. කොටු පබුළු 6ක් මේ විදිහට තංගුස් පොටට යොදා ගන්නවා. අපි ගැටයක් දාගෙන නැහැ නේද මේ? ගැටයක් දාගෙන නැහැ. එක් පසකින් මම මේ විදිහට කොටු පබුළු 6 තංගුස් පොටට යොදා ගන්නවා. මම මෙතෙන්දි පෙන්නන්නම් මෙන්න මේ ආකාරයෙන් කොටු පබුළු 6 මේ ආකාරයෙන් තංගුස් පොට්ට යොදාගෙන තියෙනවා. ඊට පස්සේ පෙන්නන්න මේක තරමක් නතාලියට තේරෙනවා ඇති මේ නිර්මාණ ශක්තිමත් කියලා. ඒ ශක්තිමත් වෙන්න අවශ්‍යයි අපි මේ ගැට ක්‍රමය. එහෙමත් නැත්නම් මේ ආකාරයෙන් තොණ්ඩුවක්. ඒ කියන්නේ අපි දාගත්ත පබුලුවකම ආපස්සට තංගුස් පොට මේ ආකාරයෙන් යොදා ගන්නවා. දාගත්ත පබුලුවක කෙළවර තියෙන පබුලුවෙන් ආපස්සට තංගුස් පොට මේ විදිහට ගන්නවා. අපි මේ විදිහට දිගට මැද්දොත් මේ තොණ්ඩුව නැවත පබුලු ගැලවෙන්න පුළුවන්. ඊට ඒ තොණ්ඩුව තියෙද්දි ඒ තොණ්ඩුව ඇතුලෙන් තංගුස් පොටේ අනෙක් පස පොට මේ ආකාරයට තොණ්ඩුව ඇතුලෙන් ගන්න පුළුවන්. දැන් පුළුවන් අපිට මේ තොණ්ඩුව ඒ පබුල තුලටම ඇදලා මේ ආකාරයෙන් සිර කර ගැනීමක් කරන්න. දැන් තොණ්ඩුවක් පේන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් හොඳට ශක්තිමත්ව හිර වෙනවා. දැන් මෙතෙන්දි මම කියන්න ඕනේ මේ වටා මේ පබුළු රවුම වටා පබුළු 6 රවුම් නිර්මාණය කරන්න ඕනේ. දැන් මෙතන පබුල් එක් පබුලුවක් තියෙනවා. ඒ නිසා එක් පබුලුවක් තියේදී පබුළු 6ක් වෙන්න අපි පබුළු 5ක් විතරයි දාගන්න අවශ්‍ය. කුඩා දරුවෙක් වුණත් හරිම සරලව තේරුම් ගන්න පුළුවන් නිර්මාණ කලාවක් මේ. මේ විදිහට තංගුස් පොටේ එක් පසකට මම පබුළු 5ක් යදා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් පබුළු 5 යොදා ගත්තට පස්සේ දැන් පේනවාටි අර කලින් කියලා දීපු විදිහටම නැවතත් අර විදිහට තොණ්ඩුවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. මෙන්න මේ ආකාරයෙන් කෙළවර තියෙන පබුලුවෙන්
ආපස්සට තංගුස්පොට මේ විදිහට යොදා ගන්නවා. යොදාගත්තට පස්සේ අනෙක් පසපොට ඒ තොණ්ඩුව හරහා මේ විදිහට අරගෙන මේ විදිහට සිර කර ගැනීමක් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. දැන් පේනවා ඇති රවුන්ඩ් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මම පෙන්නන්නම් මේ වටානේ අපි මේ හය රවුන්ඩ් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ළඟම තියෙන තංගුස්පොට මේ පබළු රවුමෙන් ඉදිරියේ තියෙන පබළු රවුමෙන් මේ විදිහට අරගෙන අනෙක් පස පොටට පබළු හයක් වෙන්න දාන්න ඕනේ. දැන් පේනවා ඇති තංගුස්පොටේ පබළු දෙකක් තියෙනවා. දැන් හයක් වෙන්න පබළු හතරක් තමයි දාන්න අවශ්‍ය වෙන්නේ. මම දැන් කියලා දීපු විදිහටම මේ කොටස දිගටම කරගෙන යන්න තියෙන්නේ පබළු හයේ රවුම්. මේ රටාව අපි හරියට දැනගත්තොත් මේ පිළිවෙලට පබළු අමුණගෙන අමුණන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර මුලින් අපි නිර්මාණය කරගත්ත පබළු හයේ රවුම වටා මේ ආකාරයෙන් අපිට පුළුවන් පබළු හයේ රවුම තමයි නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට මේ වටාම මෙන්න මේ ආකාරයෙන් අපිට පේනවා ඇති මැද පබළු රවුම වටා පබළු හයේ රවුම් නිර්මාණය කළා තියෙනවා. ෂඩස්ත්‍ර කීපයක් එකතු වෙච්ච නිර්මාණයක්. ඔව්. දැන් මම මෙතෙන්දී විශේෂ දෙයක් කියන්න ඕනේ මේ කොන් වලදී. මේ ෂඩස්ත්‍ර හැඩයේ කොන් වලදී තනි පබළුවත් සමග පබළු හයේ රවුම් සහ මැද පබළු දෙකත් සමග හයේ රවුම් නිර්මාණය කිරීමෙන් මේ මෙතන මල් පෝච්චිය තියලා යට තියලා තියෙන ටේබල් මැට් එක උනත් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ෂඩස්ත්‍ර ආකාර ටේබල් මැට් එකක් තියෙනවා. තනිකරම ඒ රටාවම තමයි තියෙන්නේ නේද? අපේ මැද සුදු පාට පබළු කීපයක් ගෙහින් තියෙනවා. අපිට අවශ්‍ය විදිහට වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. දැන් මෙතෙන්දී මම මේ රටාවේ රවුම් හැඩයක් කරගන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරලා දෙන්නම්. මෙතෙන්දී මම කිව්වා මැද. දැන් පබළු දෙකත් සමග පබළු හයේ රවුමක් සහ මෙතෙන්දී මම මේ එක් පසකට දැන් තංගුස්පට නැවත දාගත්ත පබළු දෙකක් සමග හයේ රවුමක් වෙන නැවත පබළු හතරක් මම මෙතෙන්දී යදා ගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි මේ විදිහට පබළු નિયમિત ප්‍රමාණ වලින් අපිට දා ගන්න පුළුවන් නම් හැඩතලයේ ඉතාමත් ලස්සනට ගන්න පුළුවන්. මේ විදිහට පබළු හයේ රවුමක් මම නිර්මාණය කළා. දැන් මේ විදිහටම මේ කොන් වලදී පබළු පහේ රවුමක් සහ මැදදී පබළු දෙකත් සමග හයේ රවුම් විදිහට මේ රවුම සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ආකාරයෙන් සම්පූර්ණ කරගත්ත කොටසක්. දැන් මම මෙතන අවසන් කරන හැටි පෙන්වන්නම්. මේ විදිහට මුලින් කරපු රවුම සහ අග රවුම මේ විදිහට සම්බන්ධ කරාම 1 2 3ක් පබළු තංගුස්පටේ තියෙනවා. දැන් මෙතන පබළු පහක් වෙන විදිහට නැවත පබළු දෙකක් යදාගෙන මම මේ කොටස අවසන් කරනවා. දැන් අර මම කලින් කියපු විදිහට මේ කොටස විශාල කරගන්න උනත් පුළුවන්. මම කිව්වා ටේබල් මැට් එකක් විදිහට අඩිය ලොකු කරගෙන අවසාන වටේ මේ විදිහට රවුම් කරගන්න විදිහට යොදාගෙන අවසන් කරගන්න පුළුවන්. දැන් මම මෙතෙන්දි පෙන්නන්නම් මේ පොටවල් පසුපසට අරගෙන ගැට යොදලා අවසන් කරගන්න පුළුවන්. මම කිව්වා තංගුස්පොට අවශ්‍ය විදිහකට දිග ගන්න පුළුවන් කියලා. මේ විදිහට පිටුපසට අරගෙන ගැට යොදලා අවසන් කරගන්න පුළුවන්. මම මෙතෙන්දි පෙන්නන්නම් මේ විදිහට. ඇත්තටම මේ වගේ කලාවක් කරන දි නතාලියා මානසික සුවයක් අපිට දැනෙනවා. ඒ කියන්නේ ඕනෙම කෙනෙක්ට නිවසේ ඉන්න ගමන් ස්වයං රැකියාවක් විදිහට උනත් මේ වගේ නිර්මාණයක් නිර්මාණ කලාවක් හදාරන්න පුළුවන්. නිවසීමක් ප්‍රගුණ කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා මේ වගේ නිර්මාණයක් කරද්දී. ඒ වගේ මතක් කරන්න ඕනේ ආයෙත් ඔබට නරඹන්න අවශ්‍ය නම් කොයි විදිහටද මේ පබළු අමුණන්නේ විතරක් නෙමෙයි මේ ගැට යොදන විදිය හරියටම අල්ලගන්න හරියටම දැනගන්න ඕනේ නම් ඔබට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා අද මේ විශේෂාංගය ඇතුළු අනෙකුත් විශේෂාංග හැම එකක්ම තවත් ටික වෙලාවකින් අපි upload කරන YouTube channel එකට ජාතික රූපවාහිනියේ. මේ විදිහට නතාලියා මම මේ ගැට කොටස සංගවා ගත්තා. අපිට පුළුවන් දැන් මේ කොටස කපලා ඉවත් කරන්න. දැන් තියෙන ඉතාමත් කුඩා පියවරක් දැන් අපිට පුළුවන් ආයි තංගුස් කොටස මේ විදිහට නැවත කොටසක් අතට හුරු දිගක් පහසුවෙන් කරගන්න හුරු දිගක් අරගෙන මේ විදිහට කප්. දැන් තේරෙනවා ඇති මේක කරගෙන යද්දී මේ විදිහට අවශ්‍ය විදිහට තංගුස් අවශ්‍ය ප්‍රමාණයකින් යොදා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මම මේ පහ රවුමේ එක් පබුලුවකට තංගුස්පට යොදා ගත්තා. ඒ කියන්නේ අපිට තංගුස් එකේ දිග තිබුණා නම් මේ විදිහට යොදා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තංගුස්පොටෙම කරගෙන යන්න තිබ්බා.
මේ විදිහට මම තංගුස්පට හරි මැදට අරගෙන දැන් මම පෙන්වන්නම් මේකට කොහොමද මේ drop bead එක යොදාගන්නේ කියන එක මේ විදිහට ගත්තාම තනි පබලුවක තමා තංගුස්පට තියෙන්නේ මම දැන් තංගුස්පටට රවුම් පබලුව සහ අර කිව්ව විශේෂ drop head පබලුව සහ නැවත රවුම් පබලුවක් ඒ කියන්නේ පබලු හතරේ රවුම් තමයි අපි මේ නිර්මාණය වටා දැන් කරගෙන යන්නේ මෙන්න මේ විදිහට අර කලින් කියලා දීපු ආකාරයෙම තොණ්ඩුව නිර්මාණය කරගෙන අවසාන පබලට නේද අවසාන පබලට තොණ්ඩුවක් විදිහට නිර්මාණය කරගෙන ඒ තුලින් තංගුස්පට මේ විදිහට අරගෙන මෙතන මේ විදිහට කරගන්න පුළුවන් මේ විදිහට දිගටම පබලු හතරේ රවුම් මේ නිර්මාණය වටා කරගන්නයි අවශ්‍ය වෙන්නේ මේ විදිහට තංගුස්පට ඉදිරියේ තියෙන පබලුව හරහා මේ විදිහට යොදාගෙන නැවතත් දැන් පබලු දෙකක් තියෙනවා තංගුස්පටේ පබලු හතරක් වෙන්න අවශ්‍ය වෙන්නේ පබලු දෙකක් පමණයි මෙතෙන්දී මේ විදිහට පබලු දෙකක් යොදාගෙන මම මෙතෙන්දී අර කියලා දුන්න තොණ්ඩුව මේ ආකාරයෙන්ම නිර්මාණය කරගන්න අවශ්‍යයි දැන් නතාලියා මම පෙන්නන්නම් මේ ආකාරයෙන්ම කොහොමද සම්පූර්ණ මේ විදිහටමයි අපිට වටේ නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ මේ තියෙන ඒ ආකාරයෙන් අවසාන කොටස පෙරවලන්නේ නැහැ තාම මේ තියෙන ඒ ආකාරයෙන් නිමා කරගත්ත කොටස පේනවා ඇති මහත කොටස් පබලුවේ මහත කොටස් එක ළඟට පබලුවේ හීනි කොටස එක ළඟට තියෙන විදිහට තමයි පබලුව යොදාගෙන තියෙන්නේ මේ වටේ අඩිය කොටස නේද අපි යන්නේ අඩිය කොටස සහ අඩිය කොටසෙන් පළවෙනි ලයින් එක ඉහළට යන පළවෙනි පේලිය ආරම්භ කළා දැන් මේ ආකාරයෙන්ම තමයි නතාලියා අපිට ඉස්සරහට මේ දේ කරගෙන යන්න තියෙන්නේ මම පෙන්වන්නම් නැවතත් කොහොමද මේ වටේ අවසන් කරලා වටයක් පටන් ගන්න කියන එක මේ විදිහට මුලාග සම්බන්ධ කරලා නැවත එක drop bead එකක් විතරයි මෙතනට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ හැඩේ ගන්න අනිවාර්යයෙන්ම අපිට drop bead එකක් අවශ්‍ය වෙනවා නේද? drop bead එකක් කියන්නේ නතාලිය මෙතනට අපිට round පබලුණත් යොදා ගන්න පුළුවන්. නමුත් drop bead එකකින් තමයි මේ හැඩතලයේ ඉතාමත් ලස්සනට මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපිට වටෙන් වටේ වට අවශ්‍ය ප්‍රමාණයක් ඉහළට සාදා ගන්න පුළුවන් මම මෙතනදී ආරම්භක වටයක් නැවත කියලා දෙන්නම් තනි පබලුවක තංගුස්පොට තියෙන නිසා පබලු තුනක් තංගුස්පොටට යොදාගෙන අපිට ඒතකොට තංගුස්පොට යොදා පබලු යොදා ගැනීමේදී විශේෂයෙන් තියෙන්න ඕනේ දැන් මේ වගේ දෙයක පේනවා ඇති අර කලින් පබලුව තිබ්බ හැඩතලයට විදිහටම ඒ පැත්තෙම තමයි මේ drop bead එක මේ ආකාරයෙන් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ මම මෙතෙන්දී පෙන්වන්නම් තනි පබලුවක තියෙන නිසා පබලු හතරක් වෙන තුනක් යොදාගත්තා මේ ආකාරයෙන් ගැට ක්‍රමයේ යොදලා අපිට පුළුවන් මේ නිර්මාණය මේ විදිහට ඉදිරියටම කරගෙන යන්න ඒ කියන්නේ මේ මෙතෙන්දී කරපු පබලු එකත් සමග හතරේ වටේ අපිට අවශ්‍ය ප්‍රමාණයක් ඉහළට කියන්නේ වට හතරක් හෝ පහක් එහෙම නැත්නම් හයක් හතක් වුණත් අපිට ඉහළට ඔසවා ගන්න පුළුවන් මේ තියෙන ඒ ආකාරයෙන් වට මේ විදිහට මෙතනින් පෙන්නන්නම් 1 2 3 4 5 6 වට 6ක් මේ විදිහට ඉහළට ඔසවාගෙන නිර්මාණය කරගත්ත වට්ටියක් මෙය අඩිය තවත් විශාල කරලා අවශ්‍ය ප්‍රමාණයකට විශාලව සාදා ගන්න උනත් පුළුවන් මේ හැන්ඩල් එක අවශ්‍ය නම් අපිට මේ මේ වට්ටියටම අමුණ ගන්න පුළුවන් නේද ඔව් නේද ඒ හදන්නේ මේ විදිහටමද ඒ විදිහටමයි මම මෙතන ඉතින් අපි පොඩ්ඩක් ඉක්මනින්ම වෙලාව බලලා අපහු වෙමු කොයි විදිහෙන්ද මේ හැන්ඩල් එක කරගන්නේ කියලා ඊට පස්සේ කියමු බැ අපිට තව විනාඩි කීපයි තියෙන්නේ අපි කෙටියෙන් කියමු කොයි විදිහට මේ හැන්ඩල් එක මම මෙතෙන්දී පෙන්වන්නම් අපිට පුළුවන් හැන්ඩල් එක දාන්න අවශ්‍ය ස්ථානයට තංගුස්පට මුලින්ම එකතු කරගන්න. ඒ කියන්නේ මම මේ drop beads දෙකක් හරහා තංගුස්පට මේ විදිහට යොදාගත්ත. හරි මැදට එන විදිහට තමයි අපි හැන්ඩල් එක යොදා ගන්න අවශ්‍ය. මම කියලා දෙන්නම් ඉතාමත් සරලව කරගන්න පුළුවන් හැන්ඩල් එකක් කොහොමද කරන්නේ කියලා. අපිට පුළුවන් දෙපසට පබුල බැගින් එකතු කරගන්න. ඒ කියන්නේ මම මෙතෙන්දී මුලින්ම පබුල දෙපසට පබුල මොකොල පහේ තෙන් දමන්නම්. මොකද පැහැදිලිව පෙනෙන්න අවශ්‍ය නිසා මේ විදිහට දෙපසට පබලු එක බැගින් යොදාගෙන නැවත පබලක් යදලා අර කියලා දීපු විදිහට තොණ්ඩුවක් ආකාරයෙන් නිර්මාණය කරමින් මෙහෙම පබලු සිර කර ගැනීම කරන්න පුළුවන් මේ ආකාරයෙන් දිගටම ඒ කියන්නේ දෙපසට පබල බැගින් යොදා ගැනීමෙන් නැවත පබලුවක් යදා අර කියලා දීපු තොණ්ඩුව ආකාරයෙන් සිර කර ගැනීමෙන් අපිට පබලු හතරේ පටියකින් වටිය
මේ ආකාරයෙන් හැන්ඩල් එකක් විදිහට යොදලා අවසන් කර ගන්නත් පුළුවන්. හොඳයි. ඉතින් අපි මේ වට්ටියක් මේ විදිහට හදන හැටි නේද කිව්වේ. නමුත් මේ නිර්මාණ කිහිපයක්ම තියෙනවා. මේ මේසෙ උඩ පේන මැටි මල් බඳුනක් තියෙනවා. අර කිව්වා වගේ මැට් එකක් තියෙනවා. මේ පර්ස් කිහිපයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔය කියපු රටා ටික හරියට අල්ලගත්තු තින් ගී ටික කිව්වා වගේ ඉවසීමත් එක්ක ඔබේ නිර්මාණශීලීත්වයත් එක්ක විවිධ නිර්මාණ කරන්න පුළුවන්. කෙරුවල තියෙන ටිෂූ බොක්ස් එකකුත්. ඉතින් බොහොම නිර්මාණශීලී විදිහට ගී ටික මේ දේවල් කරන මට හිතුණා ආභරණත් පුළුවන් ඇති නේද හදාගන්න. ඔව් නතාලිය මේ පබළු බාණ්ඩ ඇසුරෙන් ආභරණ එකෙන් අපිට ඕනෑම හැඩතලයක් උනත් නිර්මාණය කරන්න පුළුවන්. කී ටැග්ස් වර්ග ආභරණ ඉලක්කම් ඒ කියන්නේ කුඩා දරුවෙක්ට ඉංග්‍රීසි හොඩිය වගේ දෙයක් උනත් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි ගීතිකා අපිත් එක්ක එකතු වුණාට අද මේ නිර්මාණ සජීව කරන්නේ කොහොමද කියලා දුන්නා. අපි තවත් දවසක පුළුවන් වුණත් ඔබට කියලා දෙන්න තවත් නිර්මාණයක් කරගන්නේ කොහොමද කියලා. ගීතිකා ඔබට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අයිබෝවන් ඔබට. අයිබෝවන්. හොඳයි රැඳෙන්න ආරාධනය කරනවා මේ ළඟටත් ඔබ අත්කම් වලට නිර්මාණ කරන්න නැහුම් ගෙතුම් වලට කැමති නම් ඊළඟ විශේෂාංගයක් ඔබටම තමයි.